අයිබෝන් කියල පිළිගන්න හැමදාම සොත්තියක් YouTube channel එකට. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තුෙන් Google Translate app එක ගැන. ඉතින් මේ ගැන කතා කරනවා නම් අද වන විට ලෝකයේ බොහොමයක් අන්තර්ජාල පරිශීලනය කරන අය මේ app එක භාවිතා කරනවා. මොකද විවිධ language වලින් තියෙන දේවල් post වගේ දේවල් වුණත් බොහොම ඉක්මනින් translate කරගැනීමේ හැකියාවක් මේ app එකට තියෙන ඉන්නේ. ඉතින් මේක app එක විතරක් නෙමෙයි desktop mode එකේ වුණත් use කරන්න පුළුවන්. ඉතින් ඇප් එක ඉන්ටර්ෆේස් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඉතින් මේකෙදි විශේෂ වශයෙන්ම කතා කරන්න තියෙනවා මේක මම පේනවා ඇති මේ ඉන්ටර්ෆේස් එකේ වම් පැත්තේ උඩ තියෙනවා ලැන්ග්වේජ් මෙතන මේ ස්ථානයේ තියෙනවා අපිට අවශ්‍ය ට්‍රාන්ස්ලේට් කරන්න යන ඩොකියුමන්ට් එකක් හරි ඔයාගේ තියෙන වර්ඩ් එක හරි ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරන්න මෙතනේ තියෙනවා. ඉතින් මෙතනදී බලා ගන්න පුළුවන් වම් පැත්තේ තියෙනවා තමන්ට ට්‍රාන්ස්ලේට් කරන්න උවමනා කරන ලැන්ග්වේජ් එක. ඉතින් මේකෙදි බොහොමයක් ලැන්ග්වේජ් අද වෙනකොට මේ ඔෆ්ලයින් මොඩ් එකේ පාවිච්චි කරන්න පුළුවන් විදියට මේ කට්ටිය නිර්මාණය කරලා තියෙනවා. උදාහරණයක් විදියට මෙතනට බලා ගන්න පුළුවන් අපිට ඇරබික් වගේ ලැන්ග්වේජ් එක ලැන්ග්වේජ් එකට ඉස්සරහින් මේ ඩවුන්ලෝඩ් අයිකන් එකක් තියෙනවා. මේකෙදි අපිට ආයේ ඉන්ටර්නෙට් ඔන් නොකර ඕනම ඩොකියුමන්ට් එකක් වුණා ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. නමුත් තවම සිංහල ලැන්ග්වේජ් එකට නම් තවම ඩවුන්ලෝඩ් ඔප්ෂන් එක ලැබිලා නැහැ. ඉතින් ඊට අමතරව දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා ට්‍රාන්ස්ලේට් වෙන්න ඕන ලැන්ග්වේජ් එක මොකක්ද කියලා. ඉතින් මෙතනදී මට ඉංග්‍රීසි එකක් ටැමිල් වලට නම් කන්වර්ට් කරන්න ඕන. එතකොට මෙතනදී ටැමිල් සිලෙක්ට් කරන්න ඕන. දැන් මම සිංහල ලැන්ග්වේජ් තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව කතා කරනවා නම් මෙතනදී අපිට වචනයක් වගේ නම් පොඩි ඡේදයක් වගේ නම් අපි ටයිප් කරලා කන්වර්ට් කරන්න ඕන නම් මෙතනදී ටයිපින් කරලා ඒ කන්වර්ට් එක කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන්. ඊට අමතරව මේකෙදි ඔප්ෂන් කීපයක් තියෙනවා කතා කරන්න ඕන ඔප්ෂන් කීපයක්. මෙන්න මේ කැමරා ඔප්ෂන් එක, ඒ වගේම හෑන්ඩ් රයිටින් ඔප්ෂන් එක, ඒ වගේම කන්වර්සේෂන් වොයිස් කියන මෙන්න මේ ඔප්ෂන් ටික. ඉතින් මේකෙදි ආට බලා ගන්න පුළුවන් කැමරා කියන ඔප්ෂන් එකේදී අපිට ලයිව් ඒ කියන්නේ අපිට ඒ වෙලාවේ තියෙන මොකක් හරි බැනර් එකක් බෝඩ් එකක් වගේ දෙයක් වුණත් ස්කෑන් කරලා ඒ වෙලාවේදීම ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. ඊට අමතරව අපේ ෆෝන් එකේ දැනට තියෙන ඩොකියුමන්ට් එකක් වුණත් මේකට ඇඩ් කරලා කන්වර්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ හෑන්ඩ් රයිටින් කියන ඔප්ෂන් එකදී ලියන දේවල් කියන්නේ ඒ අවස්ථාවේදී ඩෙස්ක්ටොප් එකේ ලියලා අපිට පුළුවන් ටච් ස්ක්‍රීන් නැත්නම් තියෙන ෆෝන් එකේදී ලියලා ඒ ටික ඒ අවස්ථාවේදී ට්‍රාන්ස්ලේට් කරගන්න. ඊට අමතරව කන්වර්සේෂන් මොඩ් එකේදී සාකච්ඡාවක් වගේ දෙන්නෙක් අතර වෙන සංවාදයක් වගේ අවස්ථාවකදී ඒකත් අපිට අවශ්‍ය ලැන්ග්වේජ් වලට චේන්ජ් කරගන්න පුළුවන්. ඊට අමතරව වොයිස් මේකෙදී අපි ලෙච් එකක් වගේ එකක් රෙකෝඩ් කරලා තියෙනවා නම් ඒක අප්ලෝඩ් කරලා අපිට අවශ්‍ය ලැන්ග්වේජ් එකට ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට බලමු මේ කැමරා කියන මොඩ් එකේදී කොහොමද මේක ට්‍රාන්ස්ලේට් වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්ලයින්ම ඒ තියෙන අකුරු වල කලර් එකෙන්ම කොහොමද ට්‍රාන්ස්ලේට් වෙන්නේ කියලා. ඉතින් ඒත් එක්කම මෙතනදී පුළුවන් මේ ලයිව් මොඩ් එකට අමතරව අපිට මොකක් හරි ඩොකියුමන්ට් එකක් නැත්නම් ඒක ස්කෑන් කරලත් මෙන්න මේ ආකාරයෙන් මේ ආකාරයෙන් ඒක අපිට අවශ්‍ය කොටස පමණක් ස්කෑන් කරලා ගන්න පුළුවන්. ඊට අමතරව
අපිට අපේ දැනට තමන්ගේ ඩිවයිස් එකේ මීට කලින් ලබා ගත ඡායාරූපයක් හරි ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒක උනත් මේකට ඉම්පෝට් කරලා අපිට පුළුවන් ට්‍රාන්ස්ලේට් කරගෙන කරන්න. මම මේකදි මෙන්න මේ පුංචි කොටස විතරක් සිලෙක්ට් කරලා ට්‍රාන්ස්ලේට් කරගන්නවා. ඉතින් බලා ගන්න පුළුවන් ඒ වගේ කැමර කියන ඔප්ෂන් එක ඇතුලේ තවත් ඔප්ෂන් කීපයක් තියෙනවා. ඒවා අපිට ඒ මේක පාවිච්චි කරන අවස්ථාව අනුව ඒ සුදුසු ස්ථානයට පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ හෑන්ඩ් රයිටින් කියන ඔප්ෂන් එක ගැන කතා කරත් එහෙම ඒකෙදි අපිට ටයිප් කරන්න අමාරු අවස්ථාවකදී හරි ඒ කියන්නේ ලියන්න පුළුවන් නම් මේ ස්ක්‍රීන් එකේ වේගෙන් එතකොට ඒ වගේ මේ මේ අවස්ථාවකදී නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. මම බලමු මොකක් කරලා ලියලා. ඉතින් බලා ගන්න පුළුවන් ඉංග්‍රීසි වචනයක්ම නොවුනත් ඒ කියන්නේ ඉංග්‍රීසි අර්ථයක් තියෙන වචනයක්ම නොවුනත් දැන් සිංග්ලිෂ් වුණත් ඒක ඒ අපි ලියන මේවක එයා ඒ ආකාරයෙන්ම අඳුනගෙන පරිවර්තන ඒ කියන්නේ අඳුනගෙන ඒ ආකාරයෙන්ම ටයිප් වෙනවා. ඉතින් මේ වගේ දැනට ඉස්සල්ල තිබුණු ගොඩාක් දෝෂ මේ වගේ දැනට මේ අප්ඩේට් වෙලා තියෙන නිසා පාවිච්චි කිරීම හරිම පහසුයි. ඉතින් ඊට අමතරව කතා කරන්න ඕන විශේෂම කාරණයක් තමයි මීට කලින් මේ Google Translate app එකට අපි මොකක් හරි වචනයක් දාපුවාම ඒකෙදි වචනවල මාරුවීම් සිදු වෙලා තිබ්බා මාරු ඒ කියන්නේ නොගැලපෙන වචන ඇඩ් වෙලා ඒ වගේ දේවල් තිබ්බා. අපි බලමු දැන් ඒක කොයිතරම් දුරට निराකරණය වෙලා තියෙනවද. ඉතින් මේවා දැනට බොහෝ දිනෙකගේ උත්සාහය මත මේක දැනට නිවැරදි කිරීම සිදු කරලා තියෙනවා. ඒකට හැමෝටම දායක වෙන්න අවස්ථාවක් Google සමාගම ලැබලා දීලා තිබ්බා. ඉතින් අපි බලමු ඒක දැනට කොහොමද මේ ඔප්ෂන් එක වැඩ කරන්නේ කියලා. ඉතින් මේකෙදි මම පුංචි කොටසක් කොපි කරලා ගන්නම්. බලා ගන්න පුළුවන් වෙනද වගේ නෙමෙයි දැනට Google Translate app එකේදී 100%ක්ම වගේ නිවැරදිව ට්‍රාන්ස්ලේට් වීම සිද්ධ වෙනවා. ඉතින් මේකෙදි බලා ගන්න පුළුවන් සාමාන්‍ය අපි ඉංග්‍රීසියෙන් තියෙන මේ එකක් සිංහලෙන් තමන් හිතලා ට්‍රාන්ස්ලේට් කරලා ලිව්වා වගේ පැහැදිලිව අඳුන ගන්න පුළුවන් විදිහට ට්‍රාන්ස්ලේට් වෙනවා. ඉතින් මේ වගේ අලුත් දේවල් අලුත් විදිහට දැනගන්න ඕන නම් සොත්‍යාගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment තියෙනවා නම් දාන්න පහලින්. ඊට අමතරව මොනවා හරි ඔයාලට ඉදිරියේදී දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මම ඒ ගැන කතා කරන්නම් ඉදිරියේදී. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි.